ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශාල ජයග්‍රහණයක් ලැබුව ජනාධිපතිවරයෙක් ඉන්නවා අපිට. හැබැයි අපි පාර්ලිමේන්තුවේ සුළුතරයක්. අපිට පාර්ලිමේන්තුවේ මොනවත් සම්මත කරගන්න බෑ හැමදෙරෙනි. දැන් අපි සල්ලි ටිකක් ඉල්ලුවා. අවුරුද්දට කන්න දෙන්න වැඩ කරපු කම්කරු ජනතාවගේ පඩි ගෙවන්න කොන්ත්‍රාත්කරුවන්ට විතරක් නෙවෙයි වෙනත් රජයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න සල්ලි ඉල්ලලා පාර්ලිමේන්තුවට ගෙනාවම පාර්ලිමේන්තුවට ගේනකොට ඒක පරාජය කරනවා කියලා කියපු හින්දා අපි ඉදිරිපත් නොකර නිකා හිටියා. ඒකෙන් උනේ ආණ්ඩුවක් තියෙනවනම් ජනාධිපතිවරයෙක් ඉන්නවනම් ජනාධිපතිවරයා මොන පක්ෂද පාර්ලිමේන්තුවේ ඒ පක්ෂයට බලය දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අපි ගිය අවුරුදු පහේ වෙච්ච වැඩි. ගිය පැත්තේ ඔක්කොම එක පැත්තේ හිටියේ. ඔක්කොම එක පැත්තේ තමයි ආණ්ඩු කරේ. ටික කලක් ගියයින් පස්සේ දෙපැත්තට වුණා. දෙපැත්තට වෙලා ජනාධිපතිවරයා අගමැතිවරයා කියන දේ ආන් කරන්නේ නැහැ. අගමැතිවරයා ජනාධිපතිවරයා කියන දේ ආන් එතනින් උනේ මොකද පාඩුව රටේ ජනතාවට කිසි වැඩක් කෙරුණේ නැහැ. ඒ වැඩ නොකෙරෙන්න හේතු උනේ අත්ත වශයෙන්ම මේ දෙගුල්ලෝගේ ගැටුම නිසා. එමනම් ජනාධිපතිවරයා කොයි පැත්තේද? ඒ පැත්තට ආණ්ඩුව දීම තමයි රටට වැඩ කරගන්න ජාතියට වැඩ කරගන්න කරන්න පුළුවන් වැඩේ කියන එකයි අපි දකින්නේ. ආණ්ඩුව විසිරුවලා එතකොට අපිට පාර්ලිමේන්තු මැතිවරණයක් අප්‍රේල් අවුරුද්ද ඉවර වෙලා කාල අවුරුද්ද කාලා මැතිවරණයට මුහුණ දෙන්න අවසන් දවස 25 වෙනිදා විතර වෙයි කියලා තමයි කවුරුත් හිතන්නේ. සිතුම් ඉඳන් පස්සේ ඕන දවසක මම හිතන්නේ අප්‍රේල් මාසේ මේක තියයි කියලායි අපි විශ්වාස කරන්නේ. breaking.lk